Mama Bernie Bala sobre. මගේ ජීවිතේ මම හිතන්නේ ගොඩාක් දේවල් කියන්න තියෙන ගොඩාක් දිග කතාවක්. නමුත් ඒකෙන් මට කතා කරන්න පුළුවන් පොඩි වෙලාවයි. ඒ කියන්නේ මගේ ජීවිතේ රසවත් දේවල්, හරවත් දේවල්, අපේ ජීවිතේ මේ තැනට එන්න කොච්චරක් මහන්සි වුණාද? කොච්චරක් කැපවීමක් කරලා තියෙනවද? මම හිතන්නේ කෙනෙකුට අධිෂ්ඨානයක් තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ. මම රූපලාවණ්‍ය ශාස්ත්‍රයට ඇවිල්ලා දැන් අවුරුදු 25ක් විතර වෙනවා. මම එන කාලේ මේ ශාස්ත්‍රයේ තාමත් අති දක්ෂ දැවැන්තෙන් කීප දෙනෙක් හිටියා. ඉතින් ඒගොල්ලෝ හොඳට සැලොන්ස් කරනවා, සමහරක් අය හොඳට බ්‍රයිඩල් ඩ්‍රෙසින් කරනවා. ඉතින් මම ඉගෙන ගන්න තැනක් හෙව්වා. හොයලා මම මේ දේ ඉගෙන ගත්තා. අද නම් ඉතාමත් පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්. ඉතාමත් ඉක්මනින් සැලොන් එකක් අරින්න පුළුවන්. නමුත් අපිට ටිකක් අමාරු වුණා. මොකද මම එන කාලේ හිටපු ලොකුම අයගේ ආభాෂය ලබා ගත්තා. ඇත්තටම මම ගොඩක් දේවල් ඒගොල්ලොන්ගෙන් ඉගෙන ගත්තා. ඉගෙනගෙන තමයි මම ශාස්ත්‍රයට ආවේ. ඉතින් තමුන්ගේ දක්ෂතාවය තියෙනවා නම් තමුන් මහන්සි වෙනවා නම් හොඳ රූපලාවන්‍ය ශිල්පිනියක් වෙන්න පුළුවන්. නමුත් මේ දවසෙන් දෙකෙන් එන හතු පිපෙනවා වගේ නෙමෙයි. ඒ කාලේ අපි ගොඩක් මහන්සි වුණා. ලොකු කැපවීමක් කරා. මොකද මම ශාස්ත්‍රයට එනකොට මම ටිකක් දැන් නම් ඕ ලෙවල් කරලා ඉවර වෙන්නත් ඉස්සෙල්ලා රූපලාවන්‍ය පාඨමාලාවක් ඉගෙන ගන්නවා. නමුත් මම ඉතාම තරුණ කාලේ විවාහ වෙලා දරුවෝ දෙන්නෙකුත් ඉන්නකොට මට දවල් කාලේ ටිකක් ෆ්‍රී ටයිම් තිබුණා. මම කල්පනා කරා මම මොනවද කරන්න කියලා. මොකද මගේ ඇඟ ඇතුලේ මේ මොකක් හරි කරන්න ඕනේ කියන දේ තිබුණා. එතකොට තමයි මම රූපලාවන්‍ය ශාස්ත්‍රය ඉගෙන ගත්තේ. ඉතින් මම ලංකාවේ ඉගෙනගෙන ඊට පස්සේ මම ඕස්ට්‍රේලියාවේ ගිහලා ඉගෙනගෙන තියෙනවා, සිංගප්පූර් ගිහලා ඉගෙනගෙන තියෙනවා. මගේ තියෙනවා හොයාගෙන ගිහිල්ලා යම් කිසි දෙයක් ඉගෙන ගන්න. ඒ කියන්නේ ලින්දේ ඉන්න ගෙම්බා වගේ ඉන්නේ නැහැ. මම හැමදාම මොනවා හරි අලුත් දෙයක් කරන්න උත්සාහ කරා. මගේ බ්‍රයිඩ්ස්ලා වුණත් මම හැමදාම ලස්සනට අඳිනවා. මගේ තියෙනවා මේ මම අඳින්න ඕනේ කියලා පොඩි මේ ඒක මන් දන්නේ මේ වීක් පොයින්ට් එකක්ද ප්ලස් පොයින්ට් එකක්ද කියලා. මේ මගේ මනමාලයේ මගේ අතින්ම නිම වෙන්න ඕනේ. ඒක නිකන් මම අඳලා මම රස විඳිනවා වගේ. ඉතින් ඒක නිසාම වෙන්න ඇති මම ගොඩක් වෙඩින්ග්ස් ගත්තේ නැත්තේ. නමුත් ඒ ගැන අදටවත් මම දුක් වෙන්නේ නැහැ. මම සතුටු වෙනවා. මොකද මං අඳපු හැම බ්‍රයිඩ් කෙනෙක්ම මං ගොඩක් කැපවීමෙන් කරා කියලා මට හිතෙනවා. ඒ තෘප්තිය මට අද තියෙනවා. මම මුලින්ම හෙයාර් ඩ්‍රෙසින් කෝස් එක ඉවර වෙලා කල්පනා කරා දැන් කොහේ හරි වැඩට යනවද, මම තනියෙන් සැලොන් එකක් කරනවද කියලා. මම ඇත්තටම ඉන්ටර්වියු එකකට දෙකකටත් ගියා තැනකට කොහොමද කියලා. මම හිතුවා එතන හිටියේ පොඩි ළමයි, නිකන් මම නිකන් ගැලපෙන්නේ නැහැ වගේ. මම හිතුවා නෑ, මම තනියෙන් කරනවා කොහොමාරි. ඊට පස්සේ මගේ ගෙදරම ඉස්සරහා ස්තූපේ පොඩි කෑල්ලක තමයි පටන් ගත්තේ. ඒ කියන්නේ පොඩි ප්ලාස්ටික් පුටුවක් තියලා, මිරර් එකක් තියලා, වැඩිය මේ ට්‍රොලීස් රැක්ස් ගොඩක් බඩු නැහැ. මෙතන ස්තුතිවන්තුනේ මගේ නංගී ඕස්ට්‍රේලියාවේ ඉන්න මගේ නංගී, මට හොඳ බ්ලෝ ඩ්‍රයර් එකක්, ඒ වගේ මට හොඳ බඩු ටිකක් එව්වා. හස්බන්ඩ් ගෙනුත් ලොකු සහයෝගයක් හම්බුණා. මොකද එයා දන්නවා මගේ ටැලන්ට් එක. එයා දන්නවා මම මේකට මට අංශ දක්ෂතාවයක් තියෙනවා කියලා. ඉතින් මට ගොඩක් උදව් කරා. ඉතින් මම සැලොන් ඕපනින් එකක් තිබ්බා මගේ ටීචර්ට එන්න කියලා. ඊට පස්සේ තනියෙන් තමයි පටන් ගත්තේ. දමුම් කරන දේ හරියට නිසියාකාරව කරනවා නම්, ඒකට ක්ලයන්ට්ස්ලා සතුටු වෙනවා නම්, ඒගොල්ලෝ ඊට පස්සේ අනිවාර්යෙන් තමුන් ගාවට එනවා. ඒ ඔය විදිහට පොඩිවට සැලොන් එක කරගෙන යනකොට මට තේරුණා මට දැන් උදව්වට කවුරු හරි ඕනේ කියලා. එතකොට එක ස්ටාෆ් කෙනෙක් දෙන්නේ ඒ වගේ කරලා ඊට පස්සේ තමයි මම ටිකක් ලොකු සැලොන් එකක් අරගෙන බඩු ඔක්කොම දාලා හොඳට ටිකක් ලොකුවට කරගත්තේ. මොකද අපිට යම්කිසි ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ. තමුන් කරන දේ නිසියාකාරව කරන්න දක්ෂතාවයක් තියෙන්න ඕනේ, බලපුරුද්දක් තියෙන්න ඕනේ මේ කරන දේ හරි විදියට කරන්න. මං හිතන්නේ මවක් හැටියටත් මං ගොඩක් සතුටුයි. මොකද මට මගේ පුතාලා දෙන්නගේ වෙඩින් දෙක කරන්න හම්බුණා. ඒක ජීවිතේ මම ලැබපු ලොකු අත්දැකීමක්. මං හිතන්නේ සිරසෙත් පෙන්වුවා අපේ පුතාගේ වෙඩින්ස්. ඒකෙන් පස්සේ මට ගොඩක් වෙඩින්ස් එන්න ගත්තා. මොකද ගොඩක් අයට ආස හිතුණා ඒ
කියන්නේ මේ වෙඩින් කරපු විදිහද ඒගොල්ලොත් එක වැඩ කරපු විදිහද මොකද ප්‍රයිඩ් කෙනෙක් අඳනවා කියන්නේ එදාට මේකප් දාලා අඳන එක නෙමෙයි ගොඩක්ම තියෙනවා අපි ඒගොල්ලොන්ගේ අවශ්‍යතාවයන් බලලා ඒගොල්ලොත් එක්ක කතා බහ කරලා මේක කොහොමද කියන්නේ සංවිධානය කරන්නේ ඒ හැම දෙයක්ම වැදගත් වෙනවා අපි කොහොමද ඒගොල්ලොන්ව මානුෂිකව කියන්නේ වෙඩින් එකක් කියන්නේ ගොඩක් ස්ට්‍රෙස් වෙන වෙලාවක් ඒ වෙලාවේදී ඒගොල්ලොන්ට කොහොමද ඒක හෑන්ඩල් කරන්න උදව් කරන්නේ ඒ හැම දෙයක්ම මගේ අතින් වෙනවා ඉතින් මගේ පුතාලා දෙන්නගේ වෙඩින් කොහොම ලස්සනට සතුටින් මම කරා ඒ බ්‍රයිඩ්ස්ලා දෙන්නවත් ඇඳුවා තව මම ගොඩාක් වෙඩින්ස් කරලා තියෙනවා කියන්නේ කියන්නත් බෑ ගණන් කරන්නත් බෑ කරලා තියෙන වෙඩින්ස් සැලොන් සර්විසස් උත් එහෙමයි මේ රූපලාවන්‍ය ශේෂ්ත්‍රය නිසා මම ගොඩක් මට පිටරටවල් වලට යන්න අවස්ථාව ලැබිලා තියෙනවා මං රූපලාවන්‍ය ඉගෙන ගන්නවට අමතරව මම ලන්ඩන් වල සැලොන් ඉන්ටර්නැෂනල් ගිහිලා තියෙනවා චයිනා වල ෂැන්හායි වල තිබුණු හෙයා ෂෝ එකකට ගිහිලා තියෙනවා ඒත් එක්කම පිටරටවල් වල කියන්නේ ට්‍රැවල් කරන්න හැමතැනම රටවල් වලට බලන්න අවස්ථාව ලැබිලා තියෙනවා ඉතින් අපි අපේ ජීවිතේ හසුරුවගන්නේ කොහොමද එතන අපිට තමයි ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් අපි ගොඩක් අවංක වෙන්න ඕනේ අපි ගොඩක් මිනිසුන්ට කිට්ටු වෙන්න ඕනේ ඒ කියන්නේ අපි මම හරි කැමති මිනිස්සු එක්ක ආශ්‍රය කරන්න හිනා වෙන්න කතා කරන්න මගේ විනෝදාංශනම් ගොඩක් තියෙනවා මම ඇත්තටම ගොඩක්ම ආසයි සැහැල්ලුවෙන් ජීවිතේ ගෙනියන්න මම දවසෙන් සෑහෙන කොටසක් මම වෙනුවෙන් ගත කරනවා මොකද මිනිස්සු මගේ වැඩ දකින්නේ මා තුලින් මම තමයි මගේ රුවායෝ ඕන් කියන්නේ බිස්නස් එතකොට ඒකට මම ගොඩක් උනන්දු වෙනවා මහන්සි වෙනවා මගේ ජීවිතේ කියන්නේ මෙච්චර කාලයක් ගිහිල්ලත් නැති වෙච්ච දේවල් ගැන පසුතැවිලි වෙන්නේ නැතුව ඉදිරියට කරන්න පුළුවන් දේවල් ගැන හිතලා තමයි මම ජීවිතේ හදාගන්නේ මං කිව්වනේ මං ජීවිතේ අභියෝග බාර ගන්නවා කියලා මම ඇතකදී බාරගත් අභියෝගයක් තමයි මිසිස් ඒෂියා ක්ලාසික් තරගයට සහභාගි වෙන එක මැලේෂියා වල තිබුණේ ඒ කැටගරි එක අවුරුදු 50න් වැඩිපුර බියුටි ක්වීන්ලා තෝරනවා. ඉතින් සමහරු hina වෙන්න පුළුවන්. කවුද ඔය වයසේ ඔබගේ දෙයකට ඉදිරිපත් වෙන්නේ කියලා හිතන්න පුළුවන්. නමුත් මම ගියා. මම ඉදිරිපත් වුණා. මම ජයග්‍රහණය කරා. එතනත් මට ගොඩාක් ලොකු කැපවීමක් කරන්න තිබුණා. ඇත්තටම මට යන්න ඉස්සෙල්ලා මැලේෂියා යන්න ඉස්සෙල්ලා මට ඇස් ලෙඩ හැදුණා. බොහොම අමාරුවෙන් බෙහෙත් ටික අරගෙන ඇස් ටික මම ඇත්තටම මැලේෂියා කෝල් කරලා කිව්වා මට ඒකට තව දවස් දෙකක් දෙන්න නැහැ. එදාම එන්න ඕනේ කිව්වා. කොහොම හරි ඒකට මම ගියා. මම මිසිස් ඒෂියා ක්ලාසික් එකේ මිසිස් ඒෂියා ඉන්ටර්නැෂනල් එක මගේ කැටගරි එක මම ජයග්‍රහණය කරා. රූපලාවණ්‍ය ශිල්පිනියක් වුණත් මම හිතන්නේ මම ජනතාව අතරට ගොඩක් යනවා. මොකද මම හරි සරල ජීවිතයක් ගෙවන්නේ. මොකද මම හරි කැමති දේශීය ආහාරවලට. කියන්නේ කවුරු හරි අහුවොත් මගේ ප්‍රියතම ආහාරක මම කියන්නේ කොස් කරෝල ඒ වගේ දේවල්. මොකද මම කොයි වෙලාවකවත් ඕනවට වැඩිය හැම දෙයක් ගැනම හිතන්නේ. ඒකම සරලව තමයි මගේ ජීවිතය ගෙනියන්නේ. ඉතාමත් කියන්නේ ගොඩක් ගැඹුරට හිතන්නේ ඕනවට වැඩිය ජීවිතේ බරක් කරගන්නේ නැහැ. හැම දෙයක්ම සැහැල්ලුවෙන් අරගෙන එන විදියට මූණ දීලා නමුත් ලේසියෙන් අතාරින්නේ නැහැ. මම පොඩි කාලේ තාත්තා කියන හරි හිතුවක්කාරයි කියලා. නමුත් හිතුවක්කාර වෙන්නේ වැරදි වැඩවලට නෙමෙයි සාධාරණය වෙනුවෙන්. ඉතින් මෙච්චර කාලයක් ශේෂ්ත්‍රයේ හිටපු මම මගේ ජීවිතයේ මේ රූපලාවන්‍ය තුලින් ගොඩනගාගත්ත මම මට රූපලාවන්‍ය මගේ ජීවිතය දෙකම නිකන් එකයි. මොකද මම මෑතකදී තමයි මේ බිල්ඩින් එක හදාගත්තේ. මේක මගේ සැලොන් එක. මගේ ගෙදර තියෙන උඩ තට්ටුවේ. ඒකත් මං ලැබපු ලොකු ජයග්‍රහණයක්. මොකද අද මම ගොඩාක් සතුටු වෙනවා. ඉතින් ඒ දෙක එකට යන්නේ මම ඉතින් ගොඩක් සතුටෙන් සැහැල්ලුවෙන් ඉන්නේ. ඉතින් මේ වගේ ටීවී වැඩසටහනක මට මගේ ජීවිතය ගැන කතා කරන්න කියනකොට මම දන්නේ නැහැ කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරන්නද කියලා. නමුත් මට පුළුවන් විදියට මම කවුද කියන එක සමරක් අය දන්නවා. සමරක් අය අද වෙන්න ඇති මගේ වැඩසටහන බලන්නේ. නමුත් මම කියන කෙනා හඳුනගන්න පුළුවන් නම් ඒක මට ලොකු සතුටක්. මොකද මම ලංකාවේ ජීවත් වෙන මම බර්ග ජාතික කාන්තාවක්. මේ වගේ හොඳට සිංහල කතා කරන්නේ අම්මත් බර්ග තාත්තත් බර්ග. අපි සිංහල ඉගෙන ගන්නවා නම් සිංහල භාෂාව මං හරි විදියට පාවිච්චි කරනවා කියලා මම දන්නවා. මොකද මගේ අපිට මගේ මව්බස සිංහල. මගේ රට ලංකාව. ඉතින් මං ඉපදුනේ මේ රට නම් මම මැරෙන්නේ මේ රටේ තමයි. මම මේ රටට ආදරෙයි.